ඔහු රාගම ස්ටේෂන් එකේ තුන්වෙනි වේදිකාවේ ඉන්නවා මම හතරවෙනි වේදිකාවේ ඉන්නවා. ඔහු වටේට ගෑනු ළමයි ගොඩක් ඉන්නවා. මට එහෙම කවුරුත් නැහැ මගේ එක පිරිමි පාසලක්. අපේ අංගරචනා ශිල්පියා ආවේ නැහැ. ඒගොල්ලන්ට බෙරයක් නැහැ. ඒක තමයි අපේ ගමන් මගේ පළවෙනි අත්වැල්. ජැක්සන් ඇයි මේ තරම් අපිට වැදගත්? අපි කවදාවත් ඔහුගේ ඇකඩමික් ෆීලින් එක ස්ටඩි කළේ නැහැ. මමයි ජැක්සන්ුයි මහා කට්ටක් කැව මේ ගමනේ. පොලිසියෙන් ගුටි කෑවා රිමාන්ඩ් එකේ හිටියා ස්ටේෂන් වල රස්තියා දුනා මේ හිඩස පුරවන්න නම් කිසි කෙනෙක් නැත මේ අනතුරු සිදු වෙන්නේ ඔහු ජීවිත කාලේ පුරාවටම පාවිච්චි කරපු ඔහුගේ කැබ් රථේ ටිකිනි මැනිකේ මැනිකේ කියලා කියන්නේ වාහනේට ඔබේ ආදරණීය මිතුරා අපෙන් සදහටම සමුගෙන ගිහිලා තියනවා මගේ මිත්‍රයාට සංසාරේ ආයෙත් නැවත උපදින්න කියලා නම් කියන්නේ නැහැ ඔබට නිවන් සුවත් වේවා රටක් එකම මාතෘකාවක් ගැන කතා කරන මොහොතක් ඒ මොහොතේ ඒ ආදරණීය පුද්ගලයා ළඟින් ඇසුරු කරපු කෙනෙක් අපි මුණ ගැහුණා දිවයින ඔන්ලයින් සමගින් ඔබට ආදරෙන් එකතු වෙන්නට අපි ආරාධනා කරනවා අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් කියන ඔබ කවුරුද දන්නා කියන කලාකරුවා හමු වෙන්න ඒ ඔහුගේ පාසල් කාලයේ මිතුරා අපේ රංගදරයා ඔහු ගැන කියනවා නම් රංගදරේක් නිවේදකේක් සාහිත්‍ය විශ්ලේෂකයෙක් මේ වගේ ඔහු ගැන කියන තව බොහෝ හැඳුනුම් නාමයන් තියෙනවා. නමුත් ඒ සියල්ලටම ඔහු දැන් අපි අතර නැහැ. ඒ නිසාවෙන් තමයි අපි සෝදානම් වෙන්නේ ඔහුගේ පාසල් කාලයේ මිතුරා, ඒ වගේ මාතෘජාත මිතුරෙක් වන ඔබ කවුරුද දන්නා කියන රංගන ශිල්පියෙක් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා අයබෝවන් කියලා ඔබට මම පිළිගන්නවා. අයබෝවන්. අපි ඔබේ පාසල් කාලයේ මිතුරා ගැන කතා කරමු. රටම දන්න මේ කලාකරුවා රටේම මිනිස්සු නොදන්න පැත්තක් තියෙනවා මේ කලාකරුවාගේ. ඔව් අන්සිත් පාන්දර 3:40ට ආපු පණිවිඩය මාව කම්පැනියට පත් කළා. ඒ කම්පැනියට පත් කරන්න හේතු කාරණා වන්නේ මාත් එක්ක ඉතිහාසගත මේ ගමන ආපු මිතුරාගේ වියෝව සනිටුහන් වීමත් සමග. කෙනෙක් පිළිබඳව වියෝවක් සනිටුහන් වුණාම අතීත ස්මරණයන් නැවත නැවත මතක් වීම සාමාන්‍ය පුරුද්දක්. පෘථග්ජනෝ හැටියට අපිට. ඔබ අහන ප්‍රශ්නෙම මම දැන් කෙරවලක් පූර්ණේ කරගන්නම්. මොකද ඔහුව හම්බ වෙන්නේ අපි 70 දශකයේ අවසාන මධ්‍යම කාර්තුවේදී වගේ. අපි ඔක්කොම එතකොට දුහුණු ආදුනිකයෝ අලුතෝ පැංගිරෝ ඔහොම කියන්න පුළුවන් ගොඩක් අපේ ආදුනිකත්වයේ කියන්නේ. අපි අපේ කලා ලෝකේ කොයි ඉසව්වටද ආයුත්තේ කියන මාවත තෝරා ගන්නට වෙහෙස වෙච්ච යුගයක් ඒක. එතකොට මම මගේ ගම්පලාත රාගම, ජැක්සන් ගම්පලාත රාගම, මම රම්පිටිය කියන ප්‍රදේශය, ජැක්සන් පොඩි වී කුඹුර කියන ප්‍රදේශය. අපි දෙගොල්ලොම එක ග්‍රාමයේ මිනිස්සු. නමුත් මම කඳාන ද මැසනට් විද්‍යාලයේ ඉගෙනුම ලැබෙනවා. ඔහු ගලිහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලැබුණා. ඔහු රාගම ස්ටේෂන් එකේ දුම්රිය නැවතුම්පලේ තුන්වෙනි වේදිකාවේ ඉන්නවා. මම හතරවෙනි වේදිකාවේ ඉන්නවා. ඔහු වටේට ළමයි ගෑනු ළමයි ගොඩක් ඉන්නවා. මොකද ඔහු මධ්‍යම විද්‍යාලයක්නේ. මිශ්‍ර පාසලක්. මට එහෙම කවුරුත් නැහැ මගේ එක පිරිමි පාසලක්. ඒක නිසාම මම ටිකක් මේ පුද්ගලයා දිහා බලනවා. බලනවා මේ ගෑනු ළමයි වට කරගෙන විවිධ දේ කතා කරමින් අතපය හසුරුවමින් කතා කරනකොට ගෑනු ළමයි කියනවා අන්න අතනින් අර අරයා බලනවායි කියලා. හරි. දැන් මෙන්න මෙහෙම කාලාන්තරයක් ගෙවිගෙන යනකොට 80 විතර ගම්පහ දිස්ත්‍රික් නාට්‍ය උත්සවයක් තිබුණා. සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙවපු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තමයි ඒක නිර්මාණය කළේ. මේකේ ජැක්සන්ලා නාට්‍යයක් හදලා ගෙනිහිලා තිබ්බා ලෝදිය කියලා. අපි නාට්‍යයක් හදලා ගෙනිහිලා තිබුණා දේශ සීමා කියලා. ගිහිල්ලා වැඩේ කරගෙන ගම්පා බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ තිබුණේ ඒක. දර්ශන අපි ඩ්‍රෙසින් රූම්ස් දෙකක හිටියා. අපේ මේකප් අංගරචනා ශිල්පියා ආවේ නැහැ. ඒගොල්ලන්ට බෙරයක් නැහැ. අපිට බෙරයක් තියෙනවා. ඒගොල්ලන්ට අංගරචනා ශිල්පියෙක් ඉන්නවා. අපි ගා මේක දැන් පැරණි ක්‍රමයට හුවමාරු කරගමු.
ඕගලන්ගේ අංගරචනා ශිල්පියා අපිට දෙන්න අපේ වෙරිය ඕගලන්ට දෙන්න අපේ වැඩින් පස්සේ ඒකට එකඟ වෙලා ඒග්‍රිමන්ට්ස් නෙමෙයි වාචික ඒකඟතාවයකට ගිහිල්ලා ඒගොල්ලෝ අංගරචනා ශිල්පියා ඇව්වා ඒ වේ ජැක්සන් ඇන්තනියුමයි ඊළඟට අනිත් පැත්තට අපේ බෙරේ ඇව්වා ඒතර ඒගොල්ලෝ බෙරේ ගහලා නාට්‍ය කළා අපි අංගරචනාව කරගෙන අපේ නාට්‍ය කළා ඒක එක වුණා අපි දෙක වුණා හොඳම නළුවා වුණා හොඳම සහාය නළුවා වුණා ඕමෝම මේ සම්මාන්නික මෙහෙම බෙදිලා ගියා අපිට එදින සබස්වරු සුන්දර සබස්වරුව මොකද ඒක තමයි අපේ ගමන් මගේ පළවෙනි අත්වැල බවට පත් වෙන්නේ අපි දෙගොල්ලන්ගේම අපි දෙගොල්ලෝ මේකතු වෙලා එක කණ්ඩායමක් හැටියට එතන ඉඳලා මේ සමාජීය ගමනෙන්න හුරු වුණා හන්සි අපි මහා ධනපති මිනිස්සු නෙමෙයි අපි පහළ මධ්‍යම පාන්තික දෙමෝපියන්ගේ දරුවෝ මමයි ජැක්සන්ුයි මහා කට්ටක් කැව මේ ගමනේ මහා දුරක් අපි ඇවිද්දා අපේ මාවත මේ මල් මාවත නැහැ කවුරු හරි හිතනවා නම් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ හරි සුවපාසු මාව එහෙම නැහැ අපි ආවේ රළු පරළු මාවත් ඔස්සේ මේ වගේ කලාකරුවන්ට ඇතුල් වෙන්න දොරටු තිබුණෙත් නැහැ අපි ඇවිල්ලා දොරටු හොයාගෙන ඉබි යතුරු ගලවගෙන මේක ඇතුළට ප්‍රවිෂ්ඨ වෙච්ච අය ඒක නිසා අපි දුක් විඳ බොහොම පොලිසියෙන් ගුටි කෑවා රිමාන්ඩ් එකේ හිටියා ස්ටේෂන් වල රස්තිය දුනා බස් ස්ටෑන්ඩ් වල බුදිය ගත්තා කවුරුත් දන්නේ නැහැ මෙව්වා එක දවසක් ජැක්සන් මට කිව්වා මචං මේ මේ පන්නරේ තමයි වැදගත් වෙන්නේ මොකද මේ පන්නරේ වැදගත්කම කියන්නේ අපේ පොත්ත හයියයි පොත්ත හයිය වුණම එඬරු දඬු වලින් ගැව්වට රිදෙන්නේ ඒ ශක්තිය තමයි මේ විදිහට රට ලෝකේ කතා කරන පුද්ගලයන් බවට පත් වෙනත මං හිතන්නේ ඔබ එතුමා සහ ඔබේ කණ්ඩායමේ තවත් යාළුවෝ ඉන්නවා අපි. ඔව් දැන් අපිත් එක්ක දැන් මම කොළඹ ඇවිල්ලා නාට්‍ය පාඨමාලාවක් හදාරනවා මම ජයන්ත චන්සරි කමල් අද්දරාරච්චි මහේන්ද්‍ර පෙරේරා ජැක්සන් ඇන්තනි අපි ඔක්කොම එක පරම්පරාවක්. අද වුණත් ඔහුගේ වියෝ ආරංචුවට අපේ පරම්පරාවම එකතු වුණා. අපේ කණ්ඩායමම එකතු වුණා. එකතු වෙලා මේක ගැන අපි කතා බහ කළා. නමුත් මොනවා කළත් මේ හිඩස පුරවන්න නම් කිසි කෙනෙක් නැත. කොහෙත්ම නැහැ. ජැක්සන් ඇන්තනි කෙනෙක් ඉන්නේ එක්කෙනයි. ඒ කෙනා දැන් අපිට අහිමි වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ අපි මිනිස්සෙක්ව අගය කරන්න ඕනේ මේ මිනිස්සයා ඉන්න කාලේ. මිනිස්සයා යම් කිසි අවාසනාවකට හදිසි අනතුරකට මුහුණ දුන්නා මං හිතන්නේ තවත් කාලයක් අපිත් එක්ක ඉන්න ඕන කෙනෙක්. මේ අකාලේ මිලින වෙන්නේ ඉන්න කියන්නේ දැන් අපි කවදාවත් ඔහුගේ ඇකඩමික් ෆීලින් එක ස්ටඩි කළේ නැහැ. ඔහුගේ අධ්‍යාපන ක්‍රියාවලිය ඉගෙන ගත්තේ නැහැ. මම මේ අලුත් પરම්පරාවට ආරාධනා කරනවා පුළුවන් නම් ඔහුව ස්ටඩි කරන්න. ඔහුගේ අතේ මේ වෙනකොට සම්මාන 52ක් තියෙනවා. සම්මාන 52ක් ගත්ත කිසි කෙනෙක් ලාංකීය සමාජයේ නැතුව ඇති කියලා මම විශ්වාස කරන්නේ. මම වැරදි නම් ඒක නිවැරදි කරන්න. මං හිතන්නේ ශාස්ත්‍රයන් හැම එකකම දැන් රංගදරේක් පමණක් නෙවෙයි. ඔහු රංගදරේක් හැටියට සම්මාන අරන් තිනවා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් හැටියට දේශ ගවේෂකයෙක් හැටියට නිවේදකයෙක් හැටියට ගායකයෙක් හැටියට විවිධ ශාස්ත්‍රයන් විශාල ප්‍රමාණයක් විසිරි පැතිරිච්ච හැඩයක් ඔහුට තිබුණා. ඔහු ඒ හැම එකකම ජයග්‍රහණය කරා ගමන් කරලා තිබුණා. ඒක නිසාම මං හිතන්නේ ඔහු ශාස්ත්‍රයන් ගණනාවක් පුළුල් ශාස්ත්‍රයන් ගණනාවක් එක්ක ගනුදෙනු කරපු මහදැවැත්තෙක්. අපේ නඩේ ගුරා ඔහු බොහෝ අවස්ථාවලදී අපිට යම් යම් දේ හිර වුණාම අපි යම් යම් දේ දැන කියා ගන්න අවශ්‍ය වුණාම ජැක්සන්ට කතා කරේ. කතා කරපුවාම ඔහු හරියට නිවැරදි පිළිතුර හොඳ යහපත් ගුරුවරයෙක් හැටියට කියා දෙනවා. ඒක නිසාම මං හිතන්නේ ඔහු අපේ પરම්පරාවෙත් ගුරුවරයා කියලා කිව්වොත් කවුරුත් මායක තරහ වෙන එකක් නැහැ. අනිවාර්යෙන්. කෙසේ වෙතත් අර කිවා සේම ඔහු මීට මාස 15කට ඉස්සෙල්ලා හදිසි අනතුරකට භාජනය වෙනවා. ඒත් නිර්මාණ කටයුත්තක් කරලා එන ගම ඊට පස්සේ මාස 15ක් ඔහු රෝගීව ගිලන්ව ප්‍රතිකාර ලැබනවා. නමුත් අවාසනාව ඔහු කරා එනවා. ඔහු අපේ අතරින් වියෝ වෙනවා. මම හිතන්නේ මේ වියෝව අපිට විතරක් නෙමෙයි තව ඉස්සරහට අපේ සමස්ත කලා ලෝකයටම බලපාවි කියලා අප විශ්වාස කරනවා. ඔව්. ඒ වගේම තමයි දැන් මේ අනතුරු සිදු වෙන්නේ ඔහු ජීවිත කාලේ පුරාවටම පාවිච්චි කරපු ඔහුගේ කැබ් රථේ.
එක තැනක මම දැක්කා ඔහු කියනවා මේ මගේ දරුවෙක් මේ මගේ තවත් එක දරුවෙක් ටිකිලි මැණිකේ මැණිකේ කියලා කියන්නේ වාහනේට මැණිකේ කියලා කියන්නේ එච්චරට තමන් ගමන් කරන රථයට පවා ආදරය කරන කෙනෙක් ඒ මනුෂ්‍යත්වය මං හිතන්නේ සමාජයේ ඉන්න ගොඩක් අයට මගේ හැරණු කෙනෙක් ඔව් මං හිතන්නේ ඔහු ගත්ත පළවෙනි වාහනේ ඔය ඕක ගත්තෙත් මං හිතන්නේ 80 90 90 අනු 2000 විතර ගත්ත වාහනයක්. ඉතින් ඒක තමයි ඔහු දිගටම පාවිච්චි කළේ. සමහර අය කියනවා ඔහුට වාහන 3 4ක් තිබුණා අය අරකද මේකද කිව්වනේ. ඉතින් ඒ අර මං හිතන්නේ ගඟ දිගේ යන ප්‍රෝග්‍රෑම් එකට මේ අනුග්‍රහකත්වයක් දැක්කෝ එක වාහන සහිත ආයතනයක්. ඒගොල්ලෝ ඒ කාලයට පදින්න වාහනයක් දීලා තිබුණා. මගේ නිවැරදි නම් ඒක තමයි. ඉතින් අපි සමහරක් වෙලාවට හන්සේ සමහරක් කාරණා අධ්‍යයනය කරන්නේ නැතුව උඩින් පල්ලෙන් බලලා අපි ඒකට පිළිතුරු සපයනවා. අපි මහා ප්‍රඥාවගේ පිළිතුරු සපයනවා. අපි මහා දැනුම් සම්භාරයක් තියෙන මිනිස්සුගේ පිළිතුරු සපයනවා. නමුත් හොයාගෙන ගියාම එහෙම පිළිතුරක් නැහැ. එහෙම උත්තර නැහැ. ඒව ඇස්සේ තියෙන හරීම ශූන්‍යත්වයේ වගේ කාරණා. ඒක කිසි දෙයක් එහෙම නැහැ. ඔබ කිව්වා හරි. එක අවස්ථාවකදී මරදාන ජන්ක්ෂන් එකේදී ওই වාහනේ පෙරළුණා. අනිත් පැත්තට. පෙරළිලා ඒත් ඔහු අනුතරක් නැතුව නිදහස් වුණා එතනිනුත්. ඒ කියන්නේ කරදරයක් වුණේ නැහැ ඔහුට. මං හිතන්නේ ඔහු ජීවිත කාලෙම පාවිච්චි කළේ තේ වාහනේ. ඔව්. ඔව් කියනවා මං ජීවිත කාලෙම පාවිච්චි කරපු සහ මගේ තියෙන එකම සම්පත මේ රතය කියලා. රතය ඔව්. ඒක දරුවෙක් වගේ ඔබ කිව්වා වගේම දරුවෙක් වගේ සැලකුව වාහනයක්. නමුත් අවාසනාව කියන්නේ ඒ ඔය තලාවේදී සිද්ධ වෙච්ච හදිසි අනතුරක් ඒ වාහනේදීමයි ඔහුට උනේ. ඔව්. ඔහු ඒ පදවාගෙන ආවා. නමුත් අවාසනාවට අලියෙක් වැදුණා. අලියා වැටුණා. ඊට පස්සේ ආයෙ නැගිට්ටා. එහෙමම කතා කියනවා. නමුත් කෙසේ වෙතත් මේ සීළු කතාවසේ ඔහු අපහැර ගොසිනි. එතෙන් අපිව ඔහු හැරගියත් ඒ අතීතාවර්ජනය අපිට නොකර බෑ. ඒ නිසා මට කියන්නකෝ කොහොමද මේ ඒ කාලේ පුංචි කාලේ හිටපු ජැක්සන් සහ ඊට පස්සේ ප්‍රසිද්ධ කලාකරුවෙක් බවට පත්වෙද්දී ජැක්සන් ඔබ දැක්කේ කොහොමද? ඔව් පුංචි කාලේදී කියන්නේ පුංචි කාලේ නෙමෙයි අපි භද්‍ර යව්වනේදී ලංකාවේ තුන්වෙනි ටෙලි නාට්‍ය අපි රඟපාන්නේ. පළවෙනි ටෙලි නාට්‍ය ලාහිරුදාසක්. නෑ පළවෙනි එක දිමුතුමුතු, දෙවෙනි එක ලාහිරුදාසක්, තුන්වෙනි එක පලිගොමැණික්. මේ පළුගුමැණිකේ සඳහා වන රංගය සඳහා මාව තෝරා ගැනීම පිළිබඳ පුවත අරගෙන ඉන්නේ ජැක්සන්. ඇයිලා මාව ටෙලි නාට්‍යයකට සහභාගී වෙලා තෝරගෙන තිනවා. එන්නේ යන්න කියලා තඬ ගන්නකොට මම බැහැයි කියනවත් ඒකට. මම එච්චර උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔහු තමයි කියන්නේ යන් යන් මේක යන් මටත් චරිතයක් තියෙනවා අපි දෙන්නට එකට යන්න. අපි දෙන්න එකට තමයි හිටියෙත් එක කාමරයකම. ඒක බොහෝම සතුටින් අපිට රංගනයේ දෙන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ විවිධ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒක රංගපෑව ඔවුන් අද ප්‍රවීණ වෙලා වයෝවෘද්ධ වෙලා තින්නවා. අපි ජීවිතයේත් එක්ක අපි අපේ කාලෙත් එක්ක අපි හුඟා දුර ගිහිල්ලා මේ මේ ආරම්භය ඉතාමත්ම සුන්දරයි අපිට. අපි බොහෝ දේ කතා බහ කළා, නිර්මාණ ගැන කතා කළා. මට මතක එක දවසක් අපි ගිහිල්ලා ධම්මජාගුණ මාත්‍යයන් ඇහුවා මේ අලුත් කලාවක් මේක මේ ටෙලි නාට්‍ය විශ්ේ අපි දන්නේ නැහැ. කොහොමද මේකේ සර් රඟපාන්නේ අපි? අපි වේදිකාවේ රඟපපා හිටපු අය අපි කොහොමද මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ? එතුමා ඇත්තටම අපිට පාඩමක් කියලා දුන්නා. මෙන්න මෙහෙම රඟපාන්න. මෙන්න මේකේ මේකේ තියෙන රූප රාමු ටික හඳුනා ගන්න. ඒ රූප රාමුත් එක්ක ගනුදෙනු කරන්න කියන එක අපිට කියලා දුන්නා. මම හිතන්නේ ඒ ඔක්කොම අපි ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමයි මේ ගමනේ එන්න අපිට අඩිතාලම ලැබෙන්නේ. මම හිතන්නේ ඒකට ජැක්සන් ඉතා හොඳ සහායකෙක් වුණා මට. සහ මිත්‍රයා, සහෝදරයා, ඥාතියා එහෙම සම්බන්ධකම් ගොඩක් තියෙනවා. ඒක නිසාම මං හිතන්නේ ඔහු පිළිබඳව මතකය අලුත් කරන්න ගියොතින් බොහොම වේදනාකාරී මට හිතෙනවා. මොකද ඔහු බොහොම නින්දා අපහස වලටත් ලක් වෙච්ච කෙනෙක්. පෞද්ගලික කාල පුරාවටම. නමුත් ඔහු යම්කිසි සමාජ ආර්ථික දේශපාලන වැඩකටයුත් එක්ක ගනුදෙනු කළේ යහපත් සමාජයක් සඳහා කියන කාරණාවට අපිට ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා. අර අපි දකිනවනේ සමහර මිනිස්සුන්ගේ එළියට පේන පැත්තට වඩා ඇතුළාන්තයේ ඊට වඩා වටිනා දේවල් බොහොමයක් තියෙනවා. අර ඔබතුමා කිව්වා වගේ දකින
ජැක්සන්ට වඩා ඔබ දැකපු ජැක්සන්ට වඩා ඔබ නොදැකපු ජැක්සන්ගේ කතා පුවත ඔබ නොදැකපු ජැක්සන් ඇතුලේ ජීවත් වුණු ඒ චරිතය වැඩියෙන්ම දන්න කියන අය තමයි මේ. ඉතින් මේ නිසාවෙන් තමයි අපි ශ්‍රියන්ත මණ්ඩිස් මහත්මයා සමගින් මේ කතා බහ මේ විදිහට ඔබ හමුවට අරගෙන එන්නේ. ඉතින් මේ ජැක්සන් ඇයි මේ තරම් අපිට වැදගත්? ඇයි ජැක්සන් විශේෂ වෙන්නේ? මිනිස්සු අහනවා ඇයි මේ මෙච්චර කාලයක් මේ මෙහෙම තියාගෙන ඉන්න තරම්, මෙහෙම ප්‍රතිකාර කරන්න තරම්, මෙහෙම විශේෂ සැලකිලි කරන්න තරම්, ඇයි ජැක්සන් විශේෂ වෙන්නේ ඔබ දකින විදිහට? ඔබ අහන ප්‍රශ්නේ ඇතුලේ තියෙනවා මෙන්න මෙහෙම උත්තරයක් මට. මොකද පාන්දර ඉඳලම අපේ මුහුණු පොත සරසන්නේ ඔහුගේ. අනිවාර්යෙන්. දැන් කලාකරුවන්ද සාමාන්‍ය ජනතාවද ඔහුට ආදරය කරන්නන්ද, ඔහුත් එක්ක වැඩ කටයුතු කරපු අයද, ඔහුගේ ඉගෙන ගත්තු අයද, විවිධ අය මේක සරසනවා. මොකද සරසන්නේ ඔහුට බැනලා නෙමෙයි, විශිෂ්ටයානෙනි, රංගධරයානෙනි, ගුරුවරයානෙනි, මහා දැවන්තයානෙනි, හස්ති රාජයානෙනි, එහෙම නම් වලින් අමතන්න. ඒ අමතන්නෙම ඔහු මේ සමාජයට යම් සිදයක් කරා නේද කියන විශ්වාසයෙන් මත. කවුරුත් ඒක කියන්නේ නෑනේ. ඔහු ගුරුවරයෙක් හැටියට කතා කළා, රංග ශිල්පියෙක් හැටියට කතා කළා, දේශ ගවේෂකයෙක් හැටියට කතා කළා, නිවේදකයෙක් හැටියට කතා කළා, ගායකයෙක් හැටියට කතා කළා, පද රචකයෙක් හැටියට කතා කළා, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, මේ සියලු දෙනා හැටියට ඔහු සමාජගත කාරණාවේ අපිට මොකද්ද අර සිංහලේ මහා වංශ කතාවෙන් කතා කළා, සලංහන්තෙන් කතා කළා, දකුණු අප්‍රිකානු සමාජයේ මේ තියෙන පුංචි රටක් සම්බන්ධව අපි දැනගත්තෙත් ඒකයි. ලෙසතෝ කියන රාජ්‍ය ගැන කවුරු දැනගෙන හිටියේ නෑනේ. ඒක හොයාගෙන ගිහලා දකුණු අප්‍රිකාවේ මැදියම මැද තියෙන ඒ රාජ්‍යයේ තිබුච්ච තොරතුරු අපිට කියලා දුන්නා. කළුගඟ දිගේ ගියා. මේ හැම එකකින්ම ඔහු අපිට පාඩමක් කියලා දුන්නා. අර එක්තරා රටක ජනාධිපතිවරයෙක් කියනවා, අපි අභ්‍යවකාශයේ තරණය කිරීමට පෙර අපේ ගම් තරණය කළ යුතුයි. අපි කවුරුත් සමහර ගම් වලට ගිහිල්ලත් නැහැ. ඒක නිසා තමයි ඔහු මං හිතන්නේ මේ රට රාජ්‍යවල යන්නට පෙර අපේ රටේ ඇතුලේ සුන්දර වූ අලංකාර වූ වර්ණවත් වූ ස්ථාන අපි කරාගෙන එව්වේ. මම හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ අවස්ථාවක්. මම හිතන්නේ මේ වැඩසටහනුත් අපි හැමෝටම අධ්‍යාපන ක්‍රියාවලියක් අපිට ලබා දුන්නා. ඒකත් එක්කම අපේ දැනුම වර්ධනය කරන්න කියලා දුන්නා. ඔහු හොඳ ගුරුවරයෙක්. ඒ කාලේ ඉඳන් නාද කතා කරත් ඔහු ගුරුවරයෙක්. ඔහු ජීවිතේ නික්ම යන්නේත් මං හිතන්නේ ලොකු පාඩමක් කියලා දීලා සමාජයට. මොකද සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නකන් ආදරෙන් කතා කරනවා, ඉන්නකන් ඇවිටිලි කරනවා. හැබැයි ඒ කෙනා අමාරු තත්ත්වයකට පත් වෙච්ච වෙලාවේ, ඒ කෙනාට අවශ්‍යම වෙලාවේ, උදව් අවශ්‍යම වෙලාවේ, සමහර වෙලාවට අර වට කරන් ඉන්න සමහර අය හොයාගන්නවත් නැහැ. ඔව්. හැබැයි ඔබ වැනි ආදරණීය මිතුරන්, සුන්දර මිතුරන් පිරිසක් ඔහුට ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ ඔහු බොහොම වාසනාවන්ත පුද්ගලයෙක්. කොහොම නමුත් මං හිතන්නේ මුළු ලංකාවම අද දවස තුළ කතා කරන එකම මාතෘකාව, එක වරක් හෝ ඔබ කතා කරන මාතෘකාව ඇතුළේ ජැක්සන් ඇන්තනී කියන රංගදරයා ඉන්න බව අපි දන්නවා. ඉතින් මම කැමති ඔබතුමාගෙන අවසාන වශයෙන් දැනගන්න ඔබේ ආදරණීය මිතුර අපෙන් සදහටම සමගෙන ගිහිලා තියෙනවා. ඒ වියව ඔබ වචන වලට පෙරලන්නේ කොහොමද? ඒක වචන වලට පෙරලන්න අමාරුයි හන්සි. මොකද ඔහු අපට කවදාවත් අමතක නොවන මතකයන් රසක් ඉතුරු කරලයි ඔහු යන්නේ. මේ සංසාර භවයේ ඔය රූපකායෙන් ඔහු අපට ආයි ජීවිතේ කවදාවත් හම්බ වෙන්නේ නැත. ඔහුගේ දැනුම් සම්භාරය අපට ආයි කවදාවත් අපට ලැබෙන්නේ නැත. අපට එක දෙයක් කියන්න පුළුවන්. පාන්දර මට ආපු පණිවිඩය නොආවා නම් කොපමණ හොඳද කියලා මට හිතෙනවා. නමුත් කෙසේ වෙතත් ජීවිතය කියලා කියන්නේ යෑම් සහ ඊම්. ආවුත් යා යුතුයි.
යා යුතුමයි මේ ගමන. ඒක නිසාම මගේ මිත්‍රයාට සංසාරේ ආයෙත් නැවත උපදින්න කියලා නම් කියන්නේ නැහැ. ඔහු මේ තරම් මහා දෙවැන්ද කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරලා ඔහු බිඳපු නිඳ අපහාස පරිභව නැවත බිඳින්න ඕනෙන්නේ නැහැ. මගේ මිත්‍ර ජැක්සන් ඇන්තනි සහෘදයානේ, ඔබට නිවන් සුවත් වේවා. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel subscribe කරන්න.